එකත් එකම තෝරගත්ත දෙවැනි ලිපිය තමයි සිටිසන්ෂිප් ඩැඩි කෙනෙක් අවශ්‍යයි කියලා. මේක මේ ව්‍යාපාරයක් බවට පත් වෙලා කියලා තියෙනවා. ජීව විද්‍යාත්මක පියා කවුරුනවත් උපැන්න සහතිකේ පියාගේ නම ලබාගෙන බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන කාන්තාවන්ගේ දරුවන්ගේ පියවරුන් ලෙස පෙනී සිටීමේ මහා ව්‍යාපාරයක් සිද්ධ වෙනවායි කියලා තියෙනවා. ඔවුන් මේ සඳහා පවුන් 10,000ක ඩොලර් 12,525ක වගේ මුදලක් අය කරගෙන මේ සිද්ධිය සිද්ධ වෙනවායි කියලා කියනවා. ඉතින් මේ විදිහට තමන්ගේ විදේශ ගමන් බලපත්‍රයත් එක්ක මේ සෙල්ලම් කරමින් මේ වගේ දේවල් සිද්ධ කරලා බොහෝ කලදරයට පත් වෙච්ච කාන්තාවන් ඒ රටේ ඉන්නවයි කියලා තියෙනවා. දැන් මේක කොච්චර දුරට බලපවත්ලා තියෙනවද කියනවා නම් ඔවුන් ඒක සමාජ ජාලාවලම FB හරහා Facebook හරහා ඔවුන් ඒ පිළිබඳව අවශ්‍යයි කියන එකක් දැනුම් දීලායි කියලා දැනුම් දෙනවයි කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරයේ වළක්ව ගන්න බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංසාමී ගොඩක් පියවර ගන්නවයි කියලා තියෙනවා. ඉතින් ලංකාවේ කාන්තාවනුත් මේකට ඇතුළත් වීම තමයි අපිට මේකේ තියෙන මේ ඛේදනීය තත්ත්වය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ නයිජීරියාවේ කාන්තාව තමයි මේකේ ගොඩක් මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් සමහර කාන්තාවන්ට සමහර කාන්තාවන් කොච්චර වංචා සහගතව මේක සිද්ධ වෙලා තියෙනවද කියනවා නම් දැන් පියාගේ නම විදියට කාගේ හරි නමක් තියෙනවා. නමුත් ඔහුටත් සිටිසන්ෂිප් එක නැහැ. ඉතින් ඒ දරුවටත් ඒ රටේ ඉන්න සිද්ධ වෙලා නැහැ. ඉතින් මේ දේවල් ගැන අපි මීට වැඩිය කටයුතු කරන්න ඕනේ. මං හිතන්නේ අවධානමක් අවධානමෙන් කටයුතු කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් කියවලා බලන්නේ ලිපියක්.